දින 127කට පසුව දෛනික කොවිඩ් රෝගීන් දහස ඉක්මවා ඊයේ දින වාර්තා වුණා. ඒ රෝගීන් 1056 දෙනෙකු ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලින් දෙදෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ සතියක කාලය තුළදී මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 6636 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පසුගිය සතිය හා සැසඳීමේදී එය 19%ක වැඩිවීමක් බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 610103ක් ලෙසයි. නාත්තනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11ක දැරියක් කොවිඩ් වෛරසය ආසාදනයේ වීමිය ගොස් තිබෙනවා. ඒ මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියෙනවා නම් රෝගී පෙන්නුම් කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න රෝහලට රැගෙන යන්න රැගෙන ගිහිල්ලා වෛද්‍යවරයෙකු උපදෙස් අනුව පමණමයි නිවස්කර ප්‍රතිකාර කරන්න ඕන. මේ මාරවිල දරුවත් අපිට දැන් ලැබෙන්නේ මම හිතන්නේ රෝහලට ඇතුළත් කළ එක දිනක් ඇතුළත ඒ දරුවා प्रमाण පෙර මේ දරුවාගේ දනාපියන්ට හැබැයි මාසෙර දෙකකට පමණ පෙර මෙම රෝගයත් වැළඳිලා තිබිලා තියෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 20ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. මියගිය පුත්කලින් අතර වයස අවුරුදු 30ට වඩා අඩු පුත්කලින් තිදෙනෙකු තිබෙන බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. ඒ අනුව ගත වූ සතියක කාලය තුළදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 121ක්. එය පසුගිය සතිය හා සැසඳීමේදී 33.3ක වැඩිවීමක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපි දන්නවා මේ මොහොත වන විට රටේ ආසාදිතයන්ගෙන් අතිබහුතරයක් ඔමික්‍රෝන් ආසාදිතයන් කියලා. ඒ වගේම ඉතා සුළු ප්‍රතිශතයක් හෝ ඩෙල්ටා රෝගීන්ද ඉන්න පුළුවන්. කෙසේ නමුත් මේ රෝගීන් අතර මිය යන සංඛ්‍යාව පැහැදිලිවම ඔමික්‍රෝන්ද ඩෙල්ටා කියලා වෙන් කිරීමට වෙහෙසනවාට වඩා වැදගත් වන්නේ ඔමික්‍රෝන් රෝගය සාමාන්‍යයෙන් බරපතල නොවන රෝගයක් හැටියට සමහර විට ප්‍රකාශ වුණත් දුර්වල පුද්ගලයෙකුට මේක ශරීරගත වුණොත් ඔවුන්ට සංකූලතා ඇතිවන්නත් මිය යන්නටත් තියෙන ඉඩ ඉතා වැඩි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.